ආදි ලෝකයෙන් වැඩමූ සර්වඥ ධාතුන් වහන්සේ. ශාසන ඉතිහාසයේ කියවෙන පරිදි බුදුන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණිගම් මෝදර විසූ ඒ මණියක්කිතනා රජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන් වේ. මේ ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රජ මහ විහාරයේ විසින් සිව්පකට පෙර නානුමුරේ පූජාව නමින් විශේෂ පූජාවක් පවත්වනු ලබන්නේ සිවුරුකල නම් විහාර ස්ථානයේදීය. අවුරුදු තුනක කාලයක සිට නාග ලෝකයෙන් කැලණි විහාරස්ථානය වෙත පරිත්‍යාග කරන බව ඒ ස්වාමීන් වහන්සේට ගන්නට ලැබී ඇත. සුඛී වෙසක් පුන් පොහෝ දිනේදී ඒ දෙය ලැබෙන බවට ස්ථිර වශයෙන් ප්‍රකාශ වූද ඒ නොලැබුණි. නමුත් පසුගිය සතියේ ඒ ස්වාමීන් වහන්සේට දැනගන්න ලැබිලා තියෙන්නේ මේ මස 9 වන දින ඒ ලැබෙන බවයි. ඒ අනුව ඉකුත් 9 වෙනිදා සිවුරුගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විශාරද උදාර මදසංක මහත්මා තොටුපොලේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට බැස තිබෙනවා. ඒ අනුව මණියක්කිත නාගරාජතුමා ඔහුට කැලණි ගඟේ ගංපතුලේ ගුහාවකට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ඒ ආරාධනාව පිළි අරගෙන ඔහු යන විට එම නාගරාජයා දැක ඇති බවත් එවිට එම නාගරාජයාගේ මුවේ සිටි සර්වඥ ධාතුන් රැගෙන ගඟෙන් ගොඩට ආ බවත් ඔහු සඳහන් කළේය. ඒ වගේම එතුමා ධාතුන් රැගෙන එන්න යන විටදී ඒ ගම්පතුලේ වතුරට තද යමක් ස්පර්ශ වන්නාසේ දෙතුන් වරක් විශාල ශබ්දයක් නංවමින් ഘോഷාවක් ආ බවද සඳහන් කළේය. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ නාලුවෙන් ආබවට සඳහන් කෙරෙන ඒ ධාතුන් වහන්සේ විහාරස්ථානයේ ධාතු මන්දිරේ ආරක්ෂිතව තැන්පත් කර ඇති බවය. ඒ වගේම එම පන්සලේ නායක හාමුදුරුවන් පවසන්නේ මීට පෙර දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය නිර්මාණය කළාට පසුව ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන් වහන්සේ නමක් නාග ලෝකයට ගිහින් ධාතුන් වහන්සේ නමක් ලබාගෙන වී තැන්පත් කළ බව වංශ කතාවල සඳහන් වන බවය. ඒ වගේම මේ ප්‍රාතිහාරය සමග යම් විශේෂ සිදුවීමක් සිදුවන බවත් ඒ අනුව ඉදිරියේදී අප ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කළ මේ ලංකා ද්වීපයත් ශාසනයක් රැක ගැනීමට උතුම් නායකයෙක් රටට පත්වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.